ගොඩක්ම්මලා විස්තර අහලා තිබුණා හොස්පිටල් ලිස්ට් එක කොහොමද ඒ හොස්පිටල් ලිස්ට් එකේ තියෙන රෙදි ටික අපි කොහොමද හයි ගස්ස ගන්න කියලා. ඉතින් අම්මගේ බබාගේ වෙන වෙනම ඇඳුම් ටික අපි කොහොමද පැක් කරගන්න කියලා අද මම වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්න හිතුවා. අපි මුලින්ම බලමු අම්මගේ බබාගේ ලේබරු ලේබරුම් එකට අවශ්‍ය රෙදි ටික කොහොමද වෙනම හදාගන්න කියලා. ඉතින් මුලින්ම කියන්න ඕන මේ මම දැන් තරම් මගේ පැටියා හම්බෙලා සති 3ක් වෙනවා. ඒ හින්දා ගොඩක් වෙලාවට මේක පැකින් මම ගලවලා මගේ අවශ්‍යතාවයකට තියෙදි ටික අරගෙන තියෙන්නේ. ඒ තියෙන ටික මම ඔයාලට පෙන්නන්නම්. අනිත් එක තමයි මම මෙතන ලිස්ට් එකට අනුව හදලා තියෙන්නේ ජෙනරල් හොස්පිටල් එකේ ලිස්ට් එකට අනුව තමයි බඩු ටික හදලා තියෙන්නේ. ඒත් මේ කොවිඩ් සිටුේෂන් එකේ හින්දා මම ප්‍රයිවට් හොස්පිටල් එක තමයි ඇඩ්මිට් උනේ. ඉතින් මට මේ මේ දේවල් අවශ්‍යයි කියලා හොස්පිටල් එකේ ලිස්ට් එකක් හම්බුනේ නැහැ. ඉතින් මගේ අවශ්‍යතාවය අනුව මම ඒ ටික රැස්ති කරලා තියෙනවා. අපි මුලින්ම බලමු බබාගේ ලේබර් රූම් බෑග් එකට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මගේ බබා ලැබිලා ඉන්නේ හින්දා දැන් සති 3ක් බබාට වෙන හින්දා මම මේවා පැකින් අයින් කරලා තියෙන්නේ. මම ඔයාලට මුලින්ම පෙන්නන්නම්. අපිට මුලින්ම අවශ්‍ය වෙනවා පෙකණි කටුවක්. ඒකට පෙකණි කටු දෙකක් මම දාගෙන තියෙනවා. මොකද සමහර වෙලාවට පෙකණි කටුව ක්ලිප් වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ අපහසුතාවෙත් ලක් වෙන්නේ නැතුව අපිට මේ පෙකණි කටු දෙකක් අපි බෑග් එකට දාගත්තා නම් හරි. එතකොට අපිට තව අවශ්‍ය වෙනවා පැනල් කිට් එකක්. පැනල් කිට් එකේ ගවුමක්, කලිසමක්, ඒ වගේම හැඩ් සොක්ස්, මිටන්ස් තියෙනවා. ඒ වගේම අපිට උමනා වෙනවා තව බේබි ගවුමක්. බේබි ගවුමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම නැප්කින්ස්. නැප්කින්ස් ගන්නකොට ගන්න ඕන ක්‍රම දෙක තුනක් තියෙනවා. මම ඒවා ඉදිරියේ කියලා දෙන්නම්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා පැනල් ෂීට් එකක්. පැනල් ෂීට් එක තෝර ගන්නකොට මම නම් දැන් මේක පාවිච්චි කරලා තියෙන්නේ. පැනල් ෂීට් තෝර ගන්නකොට අඟල් 36 36 පළල තමයි ගන්නෙ. ඒ වගේම අපිට තව ඕන වෙනවා බේබි ටවල් එකක්. බබා වොෂ් කරාට පස්සේ ඔතලා පිහිදලා කරලා ගන්න බේබි ටවල් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ ටික තමයි මුලින්ම බබාගේ ලේබර් රූම් බෑග් එකට අපි දාගන්න ඕන. ඊට පස්සේ අම්මගේ ලේබර් රූම් බෑග් එක. ඒක දැනට නම් මගේ බෑග් එකේ මම ගොඩක් ඒවා අයින් කරලා තියෙන්නේ. මේ වගේ තමයි මම ඒකත් හදාගත්තේ. අපිට හොස්පිටල් ලිස්ට් එකක් වෙනවා. ඒ ලිස්ට් එකේ තියෙනවා ලේබර් රූම් බෑග් එකට චීට කොච්චරක් ඕනද, බෙඩ් එකට කොච්චරක් ඕනද කියලා. ඒ වගේම ඒකට අවශ්‍ය වෙනවා සිසේරියන් සෙට් කමකට අපි ලක් වෙනවා නම් සුදු බෙඩ් එක, සුදු බෙඩ් එක, සුදු චීත, ඒ වගේම සුදු බෙඩ් ෂීට් එකක් අපිට අවශ්‍ය වෙනවා. ගොඩක් වෙලාවට අපි ප්‍රයිවට් හොස්පිටල් එකට ඉඩිවරි එකට යනවා නම් අපිට ඒ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපේ සර්ජරි එකේදී අපේ ඩෙලිවරි එකේදී අපිට හොස්පිටල් එකෙන් දෙනවා ඇඳුමක් ඇඳ ගන්න. ඒ හින්දා අපිට රූම් එකට දැන් මම පස්සේ තමයි ගොඩක් වෙලාවට චීට් බෙජ් එකට අවශ්‍ය වෙන්නේ. නමුත් අපි ජෙනරල් හොස්පිටල් යනවා නම් අපිට අම්මගේ ලේබර් රූම් බෑග් එකට සුදු බෙජ් එකටයිකුත් අවශ්‍ය වෙනවා. මම මෙතන දාගෙන තියෙනවා සුදු බෙජ් එකකුත් තියෙනවා. ඒ වගේම පාට ගොඩක් වෙලාවට ලා පාට බෙජ් එක චීට් හතරක් වගේ දාගෙන තියෙනවා. ඒ වගේම මෙතනට තව අඩුයි සුදු බෙඩ් ෂීට් ඕන වෙනවා. සුදු කොට්ටුවයක්, ඒ වගේම අම්මට ටවල් එකක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව අම්මගේ ලේබර් රූම් බෑග් එකට මේ වගේ ලූප් පෑඩ් පැකට් එකක් අවශ්‍ය වෙනවා. ඒ දෙක තමයි මුලින්ම අපිට ඕන වෙන්නේ. අපි බෑග් එක හදාගත්තට පස්සේ ඒ අම්මගේ බබාගේ ලේබර් රූම් බෑග් එක තමයි බෑග් එකේ මුලින්ම තියාගන්න ඕන. ඊට පස්සේ අපි ඉතුරු ටික බලමු. මම වෙන වෙනම අම්මගේ බබාගේ ටික හදාගෙන තියෙන මෙතන ගොඩක් ඒවා අඩුයි. මම ෆොටෝස් වීඩියෝ එක අතර තුර ඔයගොල්ලන්ට දාන්න. මුලින්ම අම්මට අර විදියට තමයි මම දෙකක් ගත්තා. මේ නූඩ්ස් පැඩ් පැකට්ස් ඒවා ගොඩක් අවශ්‍ය වෙනවා. ෆයිබර් ටෙස්ට් එක නම් අපිට බිල් එකට ඇඩ් කරලා ඒවා දෙනවා. අපි ජෙනරල් යනවා නම් මේ නූඩ් පැඩ් පැකට් 3-4ක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මට කියන්න අමතකුණා. තව අපිට උමනා වෙනවා ඊට බලමු පටි. මේක නම් මම පාවිච්චි කරපු එකක්. ඒකට අපිට ෆාමසිකින් ගන්න පුළුවන් පොඩි බැන්ඩේජ් රෝල්. අපි මේ බැන්ඩේජ් රෝල් එකක් අරගෙන මේ දිග ඇරලා මේ විදිහට නවාගෙන අපිට පුළුවන් පටියක් වගේ හදාගන්න. මේ වගේ පටි දෙක තුනක් අපිට අවශ්‍ය වෙනවා. ගොඩක් වෙලාවට 3-4ක් තියාගත්තට කමක් නැහැ. මොකද තෙමුනොත් අපිට මේ පටි මාරු කරන්න වෙනවා. ඒ හින්දා අපි එහෙම පටි ටිකක් වැඩිපුර අරගෙන යනවා. මේ රුපියල් 20ක් වගේ තමයි වෙන්නේ බැන්ඩේජ් රෝලක්. ඔයාලට අරගෙන ඒක රෝලකින් ගොඩක් පටිස් හදාගන්න. හරි, ඊට පස්සේ අපි බලමු අමතරව අම්මටයි බබාටයි තව වෙන මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම ගොඩක් දේවල් මෙතන
packing කරපු දේවල් පාවිච්චිට අරගෙන තියෙන්නේ. අම ඔයාලට පෙන්නන්න මුලින්ම labor room bag එකට අමතරව අම්මට තව මොනවද hospital එකේදී අවශ්‍ය වෙන්නේ කියලා. ඒකටම මේ වගේම තව හදාගන්න ඕන අපි චීත්ත බෙජ් එකක් දාපු පොඩි bag එකක්. ඒක චීත්ත 4ක් 5ක් බෙජ් එක 4ක් 5ක් තිබුණම හොඳට නැති. මොකද අපිට නිතරම ඒවා චේන්ජ් කරන්න වෙනවා. ඒ හින්දා ඒක ඒ 4ක් 5ක් ගිනිච්චට අපිට වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අම්මට අවශ්‍ය කරන දේවල් වලට අවශ්‍ය වෙනවා panties. Panties සමහර අයට use කරන්න කියනවා. සමහරුන්ට use කරන්න කියන්නේ නැහැ. ඒත් මම කොකටත් panties ගත්තා. ඒකට වෙනමම panties තියෙනවා. ඒ කියන්නේ මම ඔයාලට ඉස්සරහට විස්තරයක් කරන්න. ඒ වගේම තමයි මම bra අරගෙන තියෙනවා. ඒවා විශේෂයෙන් මම අරන් තියෙන්නේ feeding bra. මොකද අපි බබාට feed කරනකොට අපිට ඒක ගොඩක් පහසුයි. ඒකට ඒ feeding bra use කරාම අපිටත් බබාටත් ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් මම ඒවත් අරගෙන තියෙනවා. එතකොට මෙතන තව අඩුයි breast pad. අපිට breast pad pharmacy වලින් ගන්න පුළුවන්. ඒක මෙතනට තියාගන්න ඕන. මගේ දැන්ට මම මෙතනින් වයින් කරලා තියෙන්නේ. මූලිකව අම්මට ওই ටික තමයි ඕන වෙන්නේ. ඒ වගේම තමයි අපි private යන්න නැතුව හජෙරු හලකට යනවා නම් අපි අම්මට අරගෙන යන්න ඕන සබන්, toothpaste, toothbrush එකක්. ඒ වගේ අපිට අවශ්‍ය කරන දේවල් ටිකක් අරගෙන යන්න ඕන. private hospital එකට යනවා අපිට හැම එකම හම්බ වෙනවා. ඒ වගේම අපි බලමු බබාට ඊට පස්සේ අවශ්‍ය වෙන අනිකුත් දේවල්. මම ඔයාලට කිව්වා මුලින්ම අපි නැපිස් ගැන කතා කරමු. මම ඔයාලට කිව්වා නැපිස් ගන්නකොට අපි ඒක තෝරගන්න විදියක් තියෙනවා. නැපිස් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි නැපිස් වල සයිසස් දෙකක් තියෙනවා. එකක් 18යි 18 නැපිස්. දැනට මං ගා මෙතන නැහැ. ඒ වගේම අනිත් නැපි එක 22යි 22 නැපිස්. මේ තියෙන මංගාව දැනට 22යි 22 නැපිස්. ඒකෙත් වර්ග දෙකක් තියෙනවා. 22යි 22 සිංගල් නැපිස් තියෙනවා. මේ තියෙන සිංගල් නැපි එකක්. ඒ වගේම 22යි 22 ඩබල් නැපි තියෙනවා. මේ තියෙන්නේ ඩබල් නැපි එකක්. ගොඩක් වෙලාවට ඩබල් නැපි 22යි 22 ඩබල් නැපි නම් අපිට හොස්පිටල් එකේදී බබාට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද බබා වැඩෙනවත් එක්ක දැනට මගේ බබාට මම යූස් කරනවා. මොකද බබාට සති 3ක් මාසයක් වගේ යන්න ගත්තන් පස්සේ අපිට 22යි 22 නැපිස් වලට මාරු වෙන්න වෙනවා. ඒ හින්දා ඔයාලා නැපිස් ගන්නකොට 18යි 18 නැපිස් ටිකක් ගන්න. ඒක හොස්පිටල් එකදී ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. මොකද බබා චූටි ගොඩක්ම නිව්බෝන් බේබි කෙනෙක්ට මේ නැපිස් ගන්නකොට 18යි 18 ටිකක් ගත්තාම හරි ඒ ටික මදි වෙනකොට අපිට පුළුවන් 22යි 22ට මාරු වෙන්න. ඒ වගේම මම දැනට නම් මෙතන මම මේ කඩපුඩක් තියෙන්නේ. ඒ වගේම මම ගත්ත මේ පැම්පර්ස් නිව්බෝන් පැම්පර්ස් තියෙන වෙනම ෆාමසි එකේ අපිට ගන්න පුළුවන්. මම ඒකෙනුත් හතරක් වගේ අරගෙන ගියා. බබට යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ මම පාවිච්චියට තව අරගෙන තියෙනවා. මොකද නැපිස් ඒ වගේම විශේෂයෙන්ම පැම්පර්ස් යූස් කරනවා නම් නැපි රෑෂ් ක්‍රීම් එකක් මම අරගෙන තියෙනවා කියු රෑෂ් බ්‍රෑන්ඩ් එකෙන්. හැබැයි මේක පාවිච්චි කරනකොට විශේෂයෙන්ම හොස්පිටල් එකේ බබා බලන පීඩියාට්‍රිෂන් ගෙන් පොඩ්ඩක් උපදෙස් අරගෙන පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මමත් අරගෙන තියෙනවා. මේ ගොඩක් දරන මම දැනට නම් බබාට යූස් කරනවා. ඒ වගේම තමයි මම මාවල් බ්‍රෑන්ඩ් එකකින් අරන් තියෙනවා වෙට් වයිප්ස්. බ්‍රෑන්ඩඩ් ගොඩක් තියෙනවා. මම දැනට යූස් කරන්නේ මේක. හොස්පිටල් එකේදී මම යූස් කරේ මේක. ඒ වගේම මේකට දැනටම මට පෙන්වන්න නැහැ. කොටන් බෝල් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි වෙට් වයිප්ස් යූස් කරන්නේ නැත්නම් අපිට පුළුවන් කොටන් බෝල්ස් යූස් කරන්න. දැනට නම් මෙතන මං ගාව නැහැ. මම මේ වගේ මාජනයකට තමයි කොටන් බෝල් ටික කඩලා දාගෙන ගියේ. අපිට පුළුවන් මේ කොටන් බෝල් මතු උණු වතුරෙන් කොම්බවල අරගෙන බබාව සෝමෙන් පිළිදාන කරන්න ගන්න. මොකද නිව්බෝන් බේබි කෙනෙක් ගොඩක් වතුර තියන්නේ නැහැ. ඉන්නත් ගොඩක් පිළිදාන තමයි ඒක යූස් කරන්නේ. වෙට් වයිප්ස් යූස් කරන්න නැති අම්මලට පුළුවන් මේ වගේ කොටන් බෝල් ටිකකුත් මේකට දාගෙන යන්න. ඒ වගේම තමයි මම බබාට මට කියන්න බැරුණා නැපිස් වලින් පස්සේ බබාට බේබි ගවු. බේබි ගවු නම් අපිට ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම හොස්පිටල් එකේ හිටියේ දවස්ක් වගේ දවස් එකමාරක් වගේ. ඉතින් ගවු අපි නිතර නිතර බබාගේ මාරු කරන්නේ. බබා ගොඩාක් උණුසුම්ම තමයි තියන්නේ. මම මෙතන නම් ගවු 10ක් 20ක් තරම් තියෙනවා. ඒ ගොඩක් වෙලාවට වැඩි වෙන්න පුළුවන්. ඒක කමක් නැහැ. අපි මේ ගවුණු බේබි ගවුණු නැපිස් එක බබාට හොස්පිටල් එකට ගෙනියන්න ඕන. ඒ වගේම තමයි මේක නම් ගොඩක් වැදගත්. මම ඉතින් ගොඩක් අයිටම් අරන් තියෙනවා. මෙතන තියෙන්නේ හැඩ් සොක්ස් නිග්නස්. බබා නිව්බෝන් බේබි කෙනෙක් නිසා බබාට ගොඩක් උණුසුම වැදගත් වෙනවා. ඉතින් මේකෙදී මේ ඔයාලට පේන වූල් කිට් එක. වූල් කිට් එක ගොඩක් බබාට මුල් දවස් ටිකේදී
මේ වූල් කිට් එක බබාට මුල් දවස් ටිකේදී ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි මම ඔයාලට පෙන්නන්න මේ හැඩ්ස්, සොක්ස්, මිටන්ස් මේවත් බබාට බබාව අපි හොස්පිටල් එකෙන් ගෙදර අරන් ආවට පස්සෙත් මුල් සති දෙක තුන මේ උණුසුමේ තියන්න බබාට, ඒ කියන්නේ අම්මා ගාව තිබිලා ඒ උණුසුම බබාට දෙන්න ඕනේ. ඒ හින්දා බබාට හොස්පිටල් එකේදී වගේම අපි ගෙදර අරගෙන ආවමත් මේව ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මම මේකේ සෙට්ස් දැන් මෙතන නම් දැනට තියෙන දෙකක් වගේ මම බබාට යූස් කරන්න එළියට අරගෙන තියෙනවා. ඒකෙන් සෙට් පහක් හයක් වගේ මම ගත්තා. ඒ වගේම තමයි මේක, මේකත් ගොඩක් වැදගත්. මේක තමයි බර්බ් ක්ලෝත්. අපි බබා උඩුස්ස යවනවා කියනවා. ඒකෙදී අප බබා අපි උරහිසට ගන්නවා. බබා ගොඩක් වෙලාවට අපේ ඇඳුම උරහිස කන්න බලනවා. හටින් හපන්න වගේ බලනවා. ඉතින් අපේ දූවිලි විස බීජ තියෙන පුළුවන් නිසා අපි මේක බබාගෙන හිම දාන්න තැන දාලා තමයි බබාව ගන්නෙ. ඉතින් මම මේක නිකුත් කරන් තියනවා. මෙතන ගොඩක් එම නැහැ. අපිට පුළුවන් වොෂ් කරලා ඒක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මම බබාව බ්‍රැක් උතන්න උණුසුම තියන්න ඒ වගේ කැනල් ෂීට් අරගෙන තියෙනවා. 36 කැනල් ෂීට් මෙතන දැන් මම අදේ මම යන කැනල් ෂීට් නම් හතක් හතක් වගේ ගත්තා. ඒත් මදි වෙනවා බබාව ගෙදර අරගෙන ආවට පස්සේ. ඒ වගේම මේ වගේ බබාව උතන්න පෙරවන්න වගේ මස්ලින් ක්ලෝත් වලින් තියෙන ක්ලෝත් බ්ලැන්කට් එකකුත් මම බබාට ගත්තා. ඒ වගේම තමයි මේ තියෙන්නේ මම කැනල් ෂීට් ගැනයි ටවල්ස් ගැන තමයි කීකී හිටියේ. මේ පැටිය පොඩ්ඩක් ඇඬුවා. මම යතුරුතුර ගිහි පැටිය පොඩ්ඩක් නිදි කරලා ආවා. ඉතින් මම ඔයාලට මුලින්ම කිව්ව පැනල් ෂීට් ගැන. එතනදී මට කියන්න අමතකුණා පැනල් ෂීට් ගන්නකොට හොඳට බලලා ගන්න ඕන. ඒ සමහර පැනල් ෂීට් වල බූල් වගේ එනවා. ඒ බූල් ආවහම ගොඩක්ම බබාව පිටේකින් අපිට දුන්නට පස්සේ අපි ඒකින් එතුවහම බබාට කිවිසුම් වගේ යනවා. ඒ හින්දා අපි පැනල් ෂීට්ස් ගන්නකොට මේ ෂීට් එකකින් ගොඩක් හොඳයි. පැනල් ෂීට්ස් ගන්නකොට අර බූල් යන්නේ නැති ඒවා බලලා ගන්න ඕන. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ, මේ ඔක්කොම ගෙදර ගෙනාවට පස්සේ අපි මම නම් ගොඩක් වෙලා බේබි සබංගාල තමයි සේදුවේ. බේබි සබංගාල හොඳට සෝදලා අයන් කරලා හොඳට සෝදලා වේලලා අයන් කරලා තමයි මේ විදිහට පැක් කර ගන්න ඕන. ඉතින් මම කියපු පැනල් ෂීට්ස් ගැන. ඊට පස්සේ මම ටවල්ස් අරන් ගියා. මෙතන මම දැන් ටවල්ස් අඩුයි. ටවල්ස් හතරක් ගත්තා බේබි ටවල්ස්. මොකද බබාට දවස ගානේ අපි ගෙදර ගෙනාවට පස්සේ බබාව නාමනවා. එතකොට දවසට එක ටවල් එකක් ගන්න යූස් කරන්න ඕන. මොකද විස බීජ යන්නේ බබාව ආරක්ෂා වෙනවා. එතකොට ඉස්සරහ මම බබාව නාමන හැටි වීඩියෝ එකක් ඔයගොල්ලන්ට කරන්න. ඉතින් මේ වගේ ටවල්ස් හතරක් මම නම් ගත්තා. ඊට පස්සේ අපි මම නම් ගොඩක් මාසාවෙන් පැක් කරේ මේක තමයි. හැබැයි වුණාට මට මේක ගොඩක් යූස් කරන්න බැරුණා. මම මේකෙන් අයිටම් දෙක තුනක් වගේ තමයි යූස් කරේ. මේක තමයි ගෝයින් හෝම් අවුට්ෆිට් එක. ඒ කියන්නේ බබාව අපි ගෙදර කරගෙන එනකොට මේකේ තියෙන ටික අඳලා තමයි බබාව ගෙදරට ගේන්න මම මේක පැක් කරගත්තේ. මේ දැන් මම ආයෙත් ඒක පැක් කරලා වන් තියාගත්තා. ඒකේ මම දාගෙන තියෙනවා අපිට කැමති ඒවා දාගන්න පුළුවන්. පැනල් ෂීට් එකක් දාගෙන තියෙනවා, පැම්පර්ස් එකක්. එතකොට බබාට ඇඳුමක් දාගෙන තියෙනවා. ඒ වගේම තව උතන පොඩි නැටි එකක් දාගෙන තියෙනවා. මම අපේ පැටියට ගත්ත මේ වගේ ඇඳුමක් තමයි අඳ ගන්න ගොඩක්. ඒ වුණාට මේක ගත්තට බබල් මුලින් අපිට නිබෝන් බේබි කෙනකින් ඔළුවෙන් දාන ටිකක් අපහසුයි. ඒක මම ගෙදරගෙන ගත්තම බබට මේක ඇඳුවේ. මම අඳගෙන ආවේ මේ වගේ පොඩි ගවුමක්. ආසාවට ගත්තට මේක මට අඳන්න උනේ බබා ගෙදරගෙන ආවට පස්සේ. ඒ වගේම මේ සොක්ස් දෙකක් මම අරන් තිනේ. ඒක නම් බබට දැම්මා. එතකොට මේ මම පැම්පර්ස් එකකුත් මේක දාගෙන තියාගෙන තියෙනවා. මම මේ ටික අඳලා බබාව මේකින් එතුවේ නැහැ. මේක ගොඩක් අය අහලා තිබුණා. මම දැක්කා බබාව හොස්පිටල් එකේ ඉඳලා ගෙනාවේ කොහොමද කියලා. බබාව හොස්පිටල් එකේ ඉඳලා ගෙනාවේ මම මේකට දාලා සම්මත කියලා තිබුණා. මේක අන්සේෆ්ටි කියලා. ඒ වුණාට මම අපිට පරිස්සමට බබාව තමයි මම බබාව හොස්පිටල් එකේ ඉඳලා ගෙදර ගේන්න ගත්තේ. මේක මෙන්න මේ විදිහට චිප් එකක් තියෙන්නේ. අතම අරින්න පුළුවන්. ඒ වගේම මේකත් අරින්න පුළුවන්. එපොඩ දාගන්න චිප්ේ තමයි බබා මම මේකට මේ ෆැෂන් ටෙන්ෂන් එකෙන් එල්ලලා තමයි බබාව තියාගෙන අරගෙන ආවේ. ඒක බබාට පහසුයි. ඒ වගේම අපටත් ගොඩක් පහසුයි. මේ විදිහට චිප් එක දාලා මෙතන දාලා තමයි බබාව අරගෙන
පුළුවන් බබා උණුසුමට තියාගෙන ඉන්න මේක මේ විදිහට සීස කරපු අම්ම කෙනෙක් නම් ටිකක් අමාරුයි නෝමල් ඩිටුර එක කරපු අම්මටම බබාව වඩාගෙන අලුත් අම්ම කෙනෙක්ට බය නැතුව බබාව වඩාගෙන ඉන්න පුළුවන් ඒ වගේම බබාව ගැස්සෙන්නේ යම්කුත්ම නෑ මේකේ ගොඩක්ම පහසුයි මම නම් කියන්නේ මේක තමයි මේක අපිට පුළුවන් එතකොට බබාව මුල් ටිකේ ක්ලිනික් කරගෙන යනකොට හදිසි අපිට ડોක්ටර් ගාවට යන්න ඕන වුණොත් මේක යූස් කරන්න පුළුවන් ඒ වගේම තමයි මෙතන ගොඩක් මේ බඩු මම පැක් කරපු ඒ වඩුයි මම මොකද ඒව යූස් මට මේ පැක් කරපු තැනම පෙන්වන්න දෙන්නේ නැහැ මොකද මගේ බබාට සති තුනක් පස්සේ වගේ වෙන්නේ නැහැ හින්දා මම ඒව යූස් කරලා තියෙන්නේ එහෙම ගැටවිලා එහෙමත් තියෙනවා මේ වගේ එකක් හොස්පිටල් එකට මම යනකොට අරන් ගියා මේක අපිට ගොඩක්ම පහසුයි මොකද මෙහෙම නවලා අපිට බෑග් එකේ දාගන්න පුළුවන් කොහරි යනකොට එහෙමත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඒ වගේ මම ඒ උනාට මේ වගේ රබර් ෂීට් එකක් ගත්තා මේක ගොඩක්ම මට ප්‍රයෝජනවත් මොකද මම ඇඳට බබාව තියන්න කලින් මේක දාලා තමයි බබාව තියන්නේ මොකද මේක කාලයක් යනකොට බබාට ලොකු වෙන්න මේකේ චූ එහෙම බබාගේ නැපි එකෙත් එළියට ඇවිල්ලා ඇඳට එහෙම එන්න පුළුවන් ඒ නිසා මේ රබර් ෂීට් එක අපිට ගොඩක්ම මේ ප්‍රයෝජනවත් වෙනවා මේක ගොඩක් අපිට අපිට රෆ්ලි නෑ සෝ ඒ වගේ මේක හරි සීතලයි බබාට තිබ්බම හරි පහසුයි මම නම් මේක කියලා මේ වගේ ෂීට් එක උඩින් දාලා තමයි බබාව ඒක උඩ තියන්නේ මේක දාන්නේ ඊට උඩින් ගොඩක් වෙලාවට මේක මෙහෙම දාලා බබාට නම් මෙහෙම පහසුවට තමයි මේක දාන්නේ ඒක නම් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ ගොඩක් බබාව මේක තියන්නත් පුළුවන් ඒත් මම මේ විදියට මේ ෂීට් එක දාලා තමයි බබාව තියන්නේ ඒ වගේම මේ මම හොස්පිටල් එකේදී ගොඩක්ම මේ රෝල් කොට පුළුවන් නම් ප්‍රයිවට් හොස්පිටල් එක හරි ජෙනරල් හරි කොහොම යා හරි ඔයාලගේ බෑග් එක ඉඳ තියෙනවා නම් මේ රෝල් කොට එකක් හරි දාගන්න මට ඒක දාගන්න බැරි වුණා ඒක මේ ඉඳ මම මට කියන්න ඕනේ මේ වගේ සීට්ටයි ඒ වගේම පැනල් දෙකක් රෝල් කරලා බබාට තියන්න ඕන මොකද බබාට මුලින්ම හුදුස් යන්නේ ඒ මුණා බබා පැත්තට හරවල හොස්පිටල් එකේ ඉඳී තියෙනවා ඒ වෙලාවට අපිට ගොඩක් ප්‍රයෝජනවත් මේක බබාගේ පිටිපස්සට තියුණා නම් බබා හැරෙන එක නතර වෙනවා ඉතින් පුළුවන් නම් ඔයාලා මේ ඉන්පුට් බෑග් එකට දාගන්න ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕන මම බබාට ගත්ත මේ වගේ බොඩි වොෂ් එකක් අපිට පුළුවන් ඕනනම් බේබි සබන් වගේ පාවිච්චි කරන්නත් ඒ වගේම බබාව පීරන්න පොඩි පණාවක් ඉල්ලලා තිබුණා හොස්පිටල් එකෙන් මම මේ වගේ එකක් තමයි ගත්තේ මේක සොෆ්ට් බබාට කිසිම මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ බබාගේ ඉල්ලලා තිබුණාට මේකත් යූස් කරේ නැහැ මම ගෙදර පොඩ්ඩක් පීරුවා මේක හිතෙන්නේ මුකුත් නැහැ මේකත් අපිට ඉස්සරහට අවශ්‍ය වෙන ඒ වගේ තමයි පොඩි කතුරක් මේ වගේ මේ පොතු මුල්ම නියපොතු කපන්න අපිට චූටි කතුරක් තියෙනවා ඒක අවශ්‍ය වෙනවා ඒට අමතරව තව මෙතන පැකට් නැති දේවල් මම ඔයාලට ෆොටෝස් ටිකක් මේ වීඩියෝ අතරතුර දාන්න තව දෙයක් තියෙනවා අපිට හොස්පිටල් එකට ප්‍රයිවට් හොස්පිටල් එකට මේක ගෙනියනවා නම් ගොඩක් අපිට මේක වැදගත් වෙනවා ගොඩක්ම සීසම්ම කෙනෙක්ට නම් වැදගත් වෙනවා ඒක මට නම් තියාගන්න ටිකක් අමාරු වෙනවා මොකද මේක තිබ්බහම මේ බබා මේක උඩින් තියාගන්න පහසුයි මේක තමයි ෆීඩින් පිලෝ එක බබාට ෆීඩ් කරනකොට මේ පිලෝ එක අපිට ගොඩක්ම වැදගත් වෙනවා අපිට මේ පිලෝ එක හිම දාගෙන මෙතනින් බෙල්ට් කරන්න තියෙනවා කියලා බබා මෙතන තියාගෙන ෆීඩ් කරන්න තියෙනවා අපිට හරි පහසුයි මොකද බබා අපි දැන් මම එනම් ෆස්ට් බේබි ඒ වගේ වෙලාවට අපි බබාව අල්ලන්න ගන්න බයයි දන්නේ නැහැ එහෙනම් මේක ගොඩක්ම අපිට ප්‍රයෝජනවත් වෙනවා මම හොස්පිටල් එකේ ඉඳි නම් මට මේක යූස් කරන්න බැරි වුණා මොකද මගේ සීස කට් එකේ හින්දා මේ ඒ වුණාට මේක ගෙදර ගෙනාවට පස්සේ මම ගොඩක් යූස් කරනවා අදටත් මම මේක පාවිච්චි කරනවා ඒක ගොඩක්ම පහසුයි මේකෙත් තව ප්‍රයෝජන තියෙන මම එකේ ෆොටෝස් වලට දාන්නම් මේක බබා අපිට ලොකු වුණාට පස්සෙත් බබා මෙතන වාඩි කරලා තියන් තුන් බබා පිටිපස්සට වැටුණාම මොළෝ වැදෙන එක හිම නතර වෙන්න ඒවට පාවිච්චි කරන්නත් පුළුවන් ඉතින් ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම ඕන වෙන්නේ ඒ වගේම තව දෙයක් කියන්න ඕන මේ වගේ අපි බෑග්ස් වලට දාගත්තාම පස්සේ මේවා නේම් ටැග් කරගන්න මේක නම් සමහර වෙලාවට ගොඩක් ඒවා ගැලවිලා තියෙන්නේ මේ වගේ නේම් ටැග් කරගත්තාම මම නම් අතින් ලියලා නේම් ටැග් කරගෙන තියෙනවා වලට පුළුවන් ඕන නම් print කරගෙන මේක අලව ගන්න මොකද එහෙම කරගත්තාම අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් අපි මුලින්ම ලේබර් රූම් කිට් එක තමයි අම්මගේ බබාගේ ලේබර් රූම් කිට් එක තමයි බෑග් එක උඩින්ම පැක් කරගන්න ඕන මොකද මට වෙච්ච දෙයක් මම කියන්නම්
මම අපි හොස්ටල් ඇඩ්මිට් වෙනම ડોක්ටර් එකෙන් දීලා තිබුණේ හතරවෙනි හොස්ටල් එකේ ડોක්ටර් මීට් වෙන්න කියලා මගේ ડોක්ටර් ડોක්ටර් ක්‍රිෂාන් සිල්වා. ඉතින් මම රූම් හොස්ටල් එකේ තමයි ඩෙලිවරි කරේ. මම හොස්ටල් එකට ගියේ උදේ 5ට හොස්ටල් එකට ගිහින්න මම ඇන්ටිජන් එක කරලා එනකොට හස්බන්ඩ් ගියා ඇඩ්මිෂන් ගන්න. ඇඩ්මිෂන් ගන්න ගිහින් වෙලාවේ මාව ඉක්මනටම ડોක්ටර් කිව්වා ලේබර් රූම් එවන්න කියලා ડોක්ටර් ඉන්නවා කියලා. ලේබර් රූම් යනකොට මට හස්බන්ඩ් මුත් කියනවා විස්තරයක් කරන්නවත් උනේ නැහැ. මොකද මගේ බෑග් එක තිබුණේ හස්බන්ඩ් ගාව. මගේ ඔක්කොම ડોක්ටර් අයියෝ ඉතින් මගේ ડોකියුමන්ට්ස් ඒ ඔක්කොම තිබුණේ හස්බන්ඩ් ගාව. මට හස්බන්ඩ් කතා කරලා කියන්නවත් එමුතුත්ම ටයිම් එකක් තිබුණේ නැහැ. මේ ඊට පස්සේ මාව ලේබර් රූම් එහෙම දැම්මා. දැම්මහම මගේ ඇඳුම් විශේෂයෙන් මගේ ඇඳුම්නේ මේතනදී අවශ්‍ය වුණේ. මොකද හොස්ටල් එකේ මට ඇඳුම් දුන්නා බබාගේ මේ ටික බබාට මේ මාත් එකට මට අවශ්‍ය වුණේ නැහැ. හොස්ටල් එකෙන් දුන්නා ඒ බබාගේ මේ ඇඳුම් මුල් නිව්බෝන් ඇඳුම් ටික හෝම් සූල්ස් ඒක අවශ්‍ය වුණා. ඒක ටක් ගාලා මගෙන් ඉල්ලනකොට හස්බන්ඩ් ගාව තමයි තිබුණේ. එතකොට මම අර නේම් ටැග් කරලා තිබිච්ච නිසා හස්බන්ඩ් ගොඩක් පහසු වෙලා තිබුණා. ටික අරන් දෙන්නේ හිතර පොඩක් බයද මොන කරගෙනද කොහොමද දන්නේ නැහැ කියලා. ඒ හින්දා ගොඩක්ම පහසු මේ විදිහට නේම් ටැග් කරලා තිබ්බම අපිට දැන් හජරු හලක වුණත් අපිට ටග්ගල් ටග්ගල ඉල්ලද්දි නර්ස්ට අරන් දෙන්න පුළුවන්. ඒ වගේම අපිට ගෙදර හදලා තියලා ගියාම ගෙන්න ගන්න අවශ්‍ය කරන දේවල් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඒ වගේ හැමදේම නේම් ටැග් කරලා තියාගන්න. ඉතින් මූලිකව මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ගොඩක් වෙලාවට තව හොස්ටල් එකට ජෙනරල් හොස්ටල් එකට නම් ඉල්ලනවා ෂොපින් බෑග්ස්. ඒ වගේම ටියුලිප් බෑග් ඒවා ඉල්ලනවා. බබාගේ නැපිස් ඒවා දාන්න ඒ අවශ්‍ය කරන දේවල් ඉල්ලනවා. ඒ ටික ගොඩක් වෙලාවට හොස්ටල් එකෙන් දැන් ලිස්ට් එකේ තියෙනවා. ප්‍රයිවට් හොස්ටල් එකේ නම් ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් මම අරගෙන ගියා වෙනම බෑග්ස් දෙකක්. එතකොට ඒකේ දාගන්න පුළුවන් බබා චූ දාන ඒවා, බබාගේ කක්කි දාන ඒවා වෙනම අපි දාගෙන ඒවා වොෂ් කරන්න අපි හොස්ටල් එකේ පුළුවන් නම් හොස්ටල් එකේ. මගේ නම් ගෙදර ළඟ තිබිච්ච ගෙදර එව්වා. අනිත් ගොඩක් අය හොස්ටල් එකේ ඉන්නවා නම් අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. හොස්ටල් එකෙන් වොෂ් කරලා දාන්න පුළුවන්. එහෙනම් ඒවත් ගන්න පුළුවන්. අපිට මීට අමතරව අවශ්‍ය වෙන පොඩි බෝල් එකක්. ඒක නම් ප්‍රයිවට් හොස්ටල් එකක් වුණත් මම අරගෙන ගියා මේ වගේ පොඩි බෝල් එකක්. මොකද මේකට තමයි අපි උණුවතුර මදරස්න උණුවතුර දාගෙන බබා වොෂ් කරන්න ගන්න. මේක නම් බෑග් කීඩක් තියෙනවා. මේක කොහොමත් අපි දාගන්න ඕන. ඒක පහසුයි. මොකද බබා හොස්ටල් එකක් දෙනවා. ඒක ඉතින් මේ බෝල් එකක් මම මේක ගිනිච්චා. මොකද හොස්ටල් එකක් දෙනවා අපිට. ඒක පිරිසිදු ගම ගැන පොඩි ප්‍රශ්නයක් තියෙන පිරිසිදුයි. ඒත් අපිට හරියටම කියන්න බැරි හිඳ අපිට ගොඩක් විශ්වාසය අපි ගෙදරින් මෙතනක් තියෙනවා. මොකද අපේ අලුත් උපන් බබාට තමයි අපි මේ පාවිච්චි කරන්නේ. පොඩි පොලිකුත් අපේ බෑග් එකට දාගත්තාම අපේ අවශ්‍යතාවයට ඒක පහසුයි. වගේම තමයි මම මේක නම් දැනට නැහැ. මේ වගේ පොඩි බොටල් එකකට අපේ විටමින්ස් ටික දාගන්න ඕන. එදාට දවස් දෙක තුනකට අපිට අවශ්‍ය සමහර විට සීස කරාම බබාගේ ෆීඩින් ප්‍රශ්න ආවම අපිට දවස් 3-4 හොස්පිටල් එකේ ඉන්න වෙනවා. ඒ හින්දා අවශ්‍ය විටමින්ස් ටික අපිට මේක දාගෙන යන්න පුළුවන්. පේන් කිලර්ස් අවශ්‍ය නම් එහෙමයි. ඒව නම් ගොඩක් වෙලාවට හොස්පිටල් එකෙන් අපිට දෙනවා. ඉතින් ওই ටික තමයි ප්‍රධානම වශයෙන් අපිට ගෙනියන්න තියෙන්නේ. ඉතින් තව දෙයක් මේ බෑග් ගැන කියන්න ඕන. මම දැක ගොඩක් අය අහලා තියෙනවා මේ බෑග් වල කියන්නේ මොනවද, කොහෙන්ද ගන්න පුළුවන්. එහෙම ගොඩක්ම අපිට ගන්න ලේසිම තැන තමයි කීල්ස් වල මේ බෑග් තියෙනවා. හැබැයි කීල්ස් වල සයිසස් හැම සයිසස් වලින් නැහැ. ගාල් නම් අපිට LGJ එකෙන් අපිට අවශ්‍ය සයිසස් ගන්න පුළුවන්. මොකද දැන් මේකට මේ සයිස් එක ඕන වුණාට සමහර දැන් මේ වගේ එකද නම් මේ සයිසස් ලොකු වැඩි. ඒ හින්දා අපිට අවශ්‍ය සයිසස් වලට මේ බෑග් ගන්න පුළුවන්. ඒකට කියන්නේ සිප් ලොක්ස් බෑග්ස් කියලා. ඉතින් ඒ වගේම මම කියන්න ඕන මේ මෙතන මේ සමහර වෙලාවට මෙතන ගොඩක් අඩුපාඩු ඇති. මොකද මම දැන් ඩිලිවරිකින් පස්සේ දැන් බබාට ටිකක් කල් ඒ හින්දා ගොඩක් බඩු අරගෙන තියෙන්නේ. මම මේ වීඩියෝ එකේ අන්තිමට ෆොටෝස් එකක් දානවා. ඒ ටිකෙන් ඔයාලට බලාගන්න පුළුවන් තව මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. වගේ මම ටර්ම් මීට් එකක් ගත්තා. මට නම් ගෙදර ආවට පස්සෙ තමයි මේ ටර්ම් මීට් එක ගොඩක් ප්‍රයෝජනවත් වුණේ. බබා නාවද්දී අපි බබාගේ උෂ්ණත්වය බලන්න ඕනේ, ශරීර උෂ්ණත්වය. ඉතින් මේ උණකටුවක් අනිවාර්යයෙන්ම අපි ගාව තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පොඩි ෆිල්ම් බොටල් එකක් එකක් අරගෙන යන්න. එකක් අපිට ගොඩක් වෙලාවට අවශ්‍ය වෙනවා සමහර අයට. ඒ දෙකක් අරගෙන යන්න. ඒ වගේම ඉතින් මේ වගේ වීඩියෝස් තව ඔයාලට මම ඉස්සර
ලස්සනට ගේන බලාපොරොත්තු වෙන බබත් එක්ක කරගන්න පුළුවන් වෙලාවත් එක්ක ඉතින් මම බබා එන්න කලින් මේ බබාගේ රූම් එක ඩෙකරේට් කරපු විදිය එතකොට බබාට පේන කළු සුදු වලින් කළු සුදු තමයි අපේ බබාට පේන්නේ හැම ඔබෙකුටම ඉතින් කළු සුදු වන්න වලින් කරපු ඒවා ඔය තියෙන්නේ වගේම අනිත් ඒවා නම් බබාට කලර්ස් පේන ගැන ටික කාලයකට පස්සේ ඒවත් කොහොමද කරන්නේ බබා නාවන්නේ කොහොමද බබාගේ වෙන වෙන විස්තර හැම එකක්ම මම ඉස්සරහට වීඩියෝස් වලින් ඔයගොල්ලන්ට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න දාලා මගෙන් ඕන දෙයක් අහන්න පුළුවන් දැනන දෙයක් නම් කියලා දෙන්න ඉතින් මේ විදිහට තමයි මම මගේ හොස්පිටල් බෑග් එක හරි ගැස්සුවේ